හායි, කොහොමද ඔක්ලන්ට? සුපර් පව තියෙන අය අපි ඕන තරම් මූවිස් වල දැකලා තියෙනවා. සුපර්මෑන්, ස්පයිඩර්මෑන්, ඩෙඩ්පූල් ඔවගේ මූවිස් වල අපි ඕන තරම් සුපර් පව තියෙන අය දැකලා තියෙනවා. ඒත් කවදාවත් අපි ඇත්ත ජීවිතේ මේ වගේ අය දැකලා තියෙනවද? නැහැ නේද? අද මගේ වීඩියෝ එකේ මම ඔයගලන්ට පෙන්නන්නේ ඇත්ත සුපර් පව තියෙන අය කැමරාවලට අසු වුණු අවස්ථා කීපයක්. ඉතින් ඕගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. පළවෙනි එක යෝධ ශක්තිය ඇති ගැහණු ළමයා. ජපානයේ CCTV කැමරාවට අසුණු දර්ශනයක් මේක. කා පාක්කේක ගැහණු ළමෙක් බොඩි ස්ප්‍රේ කර කර ඉන්නවා. එයාගේ අත් වැරදීමෙන් බොඩි ස්ප්‍රේ එක බිමට වැටෙනවා. ඊට පස්සේ කකුලේ වැදිලා ඒ බොඩි ස්ප්‍රේ එක කාර් එකස්සට යනවා. ඊට පස්සේ මේ ගෑන් ළමයා කාර් එක උස්සලා බොඩි ස්ප්‍රේ එක ගන්නවා. දෙවෙනි එක තමා බිත්තිය තුලින් ගමන් කරන අරුම් පුදුම මිනිසා. මේ මිනිසයා බිත්තිය තුලින්ම කඩේට ඇතුළු ගමන් කරලා බඩු අරගෙන අපෝ බිත්තිය තුලින්ම එළියට එනවා. තුන්වෙනි එක තමයි ෆ්ලෑෂ්, එහෙම නැත්නම් වේගයෙන් දුවන මිනිස්සු. පළවෙනි සිදුවීම වෙන්නේ කඩයක් සොරකම් කරන අවස්ථාවක. ඇසිපිල්ලමක්වත් ගහන්න කලින් වේගෙන් දුවලා ඇවිල්ලා මේ සොරකම නවත්තනවා. දෙවෙනි සිදුවීම වෙන්නේ ගැහැණු ළමෙක් හැප්පෙන යද්දි වේගෙන් ඇවිල්ලා ඒ ගැහැණු ළමයව බේරගන්න අවස්ථාවක්. හතරවෙනි එක තමයි අතින් ආලෝකයේ විහිදෙන තරණය. ජපානයේ මොඩල් කෙනෙක් පාරේ ෆොටෝ ෂූට් එකක් කරද්දි තමයි මේක කැමරාවට අසු වෙලා තියෙන්නේ. මේ ළමයා එවෙලි පව එක දැක්ක වගේ තමයි බය වෙන්නේ. ඊට පස්සේ කැමරාව දැකලා දුවන්න ගන්නවා. කැමරාකාරයාගෙන් බේරෙන්න බස් එකක් ඉස්සරහට පයින්නවා. ඊට පස්සේ වේගෙන් පඩිපෙළකට නගිනවා. මේ ළමයට පුදුම වේගෙන් මූ වෙන්න පුළුවන්. හැබැයි මම හරියටම දන්නේ නැහැ මොනවද අතින් කරන්න පුළුවන් කේ. පස්වෙනි එක තමයි මනසින් දේවල් සෙලවීම. මේක වෙන්නේ චයිනාවල. රණ්ඩු කිරීමක් යන අතරේ මනසින් ළමයි දෙන්නෙක්ව තල්ලු කරනවා. ඊට පස්සේ එයා එවෙලි එයාගේ පව එක දැකලා බය වෙනවා. මේ ළමයා කෑ ගහද්දි කඩවල තියෙන බඩු කුඩු වෙන්න ගන්නවා. හයවෙනි එක තමයි තෝ. වහින වෙලාවක කුහුනාට සහිත අවස්ථාවක අහසේ මිනිහෙක් පා වෙනවා. ඔගොල්ලෝ හරියටම වීඩියෝ එක බැලුවොත් ඔයගලන්ට පේ මිනිහෙක් පා වෙනවා. ඒ මිනිස්යාට පුළුවන් අකුණු ආකර්ෂණය කරන තෝ සුපර් හීරෝ වගේ. හත්වෙනි එක තමා ටෙලිපොට් වෙන ගැහණියක්. සරුංගල් උත්සවයක් දවසේ මේක වීඩියෝ කැමරාවට අහු වෙන්නේ. ගැහණු කෙනෙක්ගේ ඔළුවේ ආලෝකයක් විහිදෙනවා. කැමරා කරන කෙනා මෙයාව ෆලෝ කරන්න උත්සාහ කරනවා. ඒත් මෙයා එක පාටම නැති වෙලා යනවා. දෙවෙනි සිදුවීම ටෙලිපොට් සිදුවීම. ලයිබ්‍රරි එකක මිනිහෙක් ඉන්නවා. එයා එක පාටම ටෙලිපෝට් වෙලා යනවා. අටවෙනි එක ෆ්ලයින් ගර්ල්. මේක සිදුවෙන්නේ රුසියාවේ කැලේ මැද.
ළමයෙක් උඩ පාවි පාවි ඉන්නවා අම්මා බලන් ඉද්දි. ඊට පස්සේ කැමරා කරන කෙනාව දැකලා මේ අම්මයි ළමයයි කැලේ ඇතුළට දුවනවා. මේ වීඩියෝ දැක්කම ඔයගලන්ටත් තේරෙනවා ඇති අපි අතර අසාමාන්‍ය හැකියාවන් තියෙන මිනිස්සුත් ජීවත් වෙනවා කියලා. මේ පවර්ස් අතරින් ඔයගලන්ටත් මොන පවයක හම්බුනොත් ඔයගොල්ලෝ කැමතිද කියලා පල්ලෙහා කමෙන්ට් කරලා මාත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ මෙච්චරලා හිටියට thank you. මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් මම ඔයගලන් හම්බෙන්නම්. එතකන් ඔයගලන්ට සුබ දවසක්.